ඔව් ඉතින් නැසත් ඔයගොල්ලෝම පිළිගන්නවා චින්තක විතානගේ චින්තක එක්ස්පීරියන්ස් YouTube channel එකට. ඉතින් මේකදී මම බලාපොරොත්තු වෙනම ඔයාලට සාකච්ඡා කරන්න ඔයගොල්ලෝ දන්නවා අපේ නේද මැතමැටික්ස් ෆෝ බයොලොජි කියලා. ඒ කියන්නේ මේ බයෝ ළමයිට ඕනේ මැක්ස් පාර්ට් ගැන. අපි දන්නවා අනිවාර්යෙන් අපිට බයෝ ළමයිට එහෙම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න වෙනවා කැම්පස් එකේදී. මොකද මේ මැක්ස් ටිකනේ විශේෂම අවකලනය අනුකලනය. එතකොට ඒ වගේ දේවල් එක නේද, අනිත් දේවලුත් සමහර දේවල් අපිට ඕනේ. විශේෂම කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් කරද්දී එකම අනිවාර්යෙන් ෆිසික්ස් කරද්දී. දැන් ගොඩක් ෆිසික්ස් මැක්ස් කට්ටිය කරනවා, ඉතින් බයෝ ළමයි උත් කරනවා. ඉතින් මේ සේරම හේතුක හින්දා ඔගොල්ලෝ දැන් අපි මේ විදිහ සීරීස් එකක් පටන් ගත්තා. ඇත්තටම ඉතින් ඒකේ තවත් වීඩියෝ එකක් තමයි මේ ගේන්නේ. මේක ටර්නින් පොයින්ට්ස්, එහෙම නැත්නම් හැරුම් ලක්ෂ්‍ය කියන කොටසත් එක්ක තමයි සාකච්ඡා කරගෙන යන්නේ. මේකේ පාර්ට් දෙකකට තමයි යන්නේ මේකෙදි. මොකද අපි හැරුම් ලක්ෂ්‍ය හොයන, එහෙම නැත්නම් ටර්නින් පොයින්ට්ස් හොයන. මේක අර නේද අවමයක්ද උපරිමයක්ද මිනිමම් එකක්ද මැක්සිමම් එකක්ද කියන එක තමයි කතා කරන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම ඔයගලන්ට තේරෙන්නේ නැති අර අවකලන අනුකලන වීඩියෝ ටිකෙත් මේකේ නිකන් පොඩි මෙතඩ් එකක් තමයි තියෙන්නේ නේද. ඒ කියන්නේ මෙහෙම මෙන්න මේක වුණා මෙහෙම වෙනවා මෙන්න වගේ මෙතඩ් එකක් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා මතක තියා ගැනීම තමයි කරන්න ඕනේ. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම, මොකද මේ ගණිතය කියලා කියන්නේ නේද, ගණිතය කියලා කියන්නේ ඇත්තටම භාෂාවක් කියලා කියන්නේ නේද. ඉතින් ඒ වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. හරි, ඉතින් අපි වැඩි විස්තර නැතුව අපි පාඩමටම කොහොමද මේක වෙන්නේ කියන එක. රයිට්. ඉතින් මුලින්ම ගත්තාම ඔයගොල්ලෝ රයිට්, දැන් මෙන්න මේ වගේනේ. අපි සාමාන්‍ය ප්‍රස්ථාරයක් ගත්තාම ඔයගොල්ලෝ අනිවාර්යයෙන් දන්නව නේද, මේ අක්ෂය y අක්ෂය විදිහට එනවා, ඒක මේක x අක්ෂය විදිහට එනවා. ඒ දෙක මෙන්න ප්‍රස්ථාරයක් වෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරය ගත්තාම අපි දන්නවා නේද මේක අර අපි දැන් මෙතන බිංදුව කියලා හිතුවොත් එහෙම අපි, හරි, අපි නිකම්ම හිතුවොත් මෙතන බිංදුව කියලා නේද. එතකොට මේ පැත්ත අපි දන්නවා මේක C නේ, අපි කියන්නේ අන්තඃඛණ්ඩය කියලා කියන්නේ නේද. එතකොට ඒක ධන විදිහට තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එක තමයි එතන නේද, අපි කියනවා ඉන්ටර්සෙප්ට් එක කියලා. මෙතෙන්ද ඉන්ටර්සෙප්ට් එක කියන්නේ ඒක නේ, ඉන්ටර්සෙප්ට් එක කියලා අපි කියනවා දෙන්න. ඉන්ටර්සෙප්ට් එක කියලා අපි කියනවා. ඉතින් අන්න ඒ වගේ මේක අපිට ගන්න පුළුවන්. හරි, ඉතින් එතකොට මේක අපි ගන්නොත් එහෙම දැන් මෙයාගේ ස්ලොප් එක, ඒ කියන්නේ මෙයාගේ m කියලා අපි කියනවා, m කියලා අපි කියනවා මෙන්න මෙතන m එක අපිට ගන්න පුළුවන්. ඇත්තටම මේ y දෙකයි x දෙකයි වෙනස කියලා. ඉතින් මෙතන ඔයගොල්ලෝ දන්නවා මේ tan අගය tan theta කියලා මේ කෝණ අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ විදිහට. ඉතින් ඒ වගේ සමානතා කීපයක් මම නිකන් මෙන්නලා දිනවා. මේක y සමානයි mx + c ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි, ඉතින් දැන් මෙන්න මේ වගේ ඔයගලන්ට පේනවා. ඉතින් තවත් ප්‍රස්ථාර වර්ග මෙන්න මේ වගේ තියෙනවානේ, සරලව මම පෙන්නලා තියෙනවා. ඉතින් මේ තමයි මෙතන උඩ තිබ්බ අපේ දැන් කතා කරපු ප්‍රස්ථාරය වගේ ආකාර ප්‍රස්ථාරයක් තමයි මේ තියෙන්නේ. දැන් මේක මේ ධන අනුක්‍රමණයක්, එහෙම නැත්නම් පොසිටිව් ස්ලොප් එකක් එක තමයි ඒක යන්නේ. බිඳුවට වඩා වැඩි කියලා මම පෙන්නලා තියෙනවා. ඒක මෙතන නෙගටිව් එකක් එක්ක යන්නේ මෙන්න පෙන්නලා තිනවා නේද, එම් උත් දාලා මේක දාලා. එතකොට මේකේ ඔයගලන්ට පේනව නේද, අර x වලට සමාන්තර parallel line to the x axis, parallel line to the x axis තමයි මෙතන යන්නේ. ඉතින් ඒ වගේ සම්බන්ධතා ටිකක් පෙන්නලා තියෙනවා. හරි, ඉතින් මේ ප්‍රස්ථාරය ගත්තාම එහා පැත්තේ තියෙන ප්‍රස්ථාරය ඊට වඩා ටිකක් නේද quite complex ප්‍රස්ථාරයක් පේනවා. ඇති ඔයගලන්ට නිකන් නේද මෙහෙම මෙහෙම ගිහිල්ලා නිකන් ඉතින්. ඉතින් ඇත්තටම දැන් මෙන්න මේ වගේ එකක් ඔයගලන්ට වෙන්නේ මෙන්න මේ වගේ position එකක් තමයි අපි කියන්නේ. දැන් මෙන්න මේ වගේ ආකාර මෙන්න මෙතන දැන් මේ පන පල්ලෙහාට ගිහිල්ලා ඇවිල්ලා නේ. ඉතින් ඇත්තටම දැන් ප්‍රස්ථාරය ගත්තාම අපි ඇති ඔයගලන්ට arrow එක තියෙන්නේ මේ පැත්තේ ඉන්න ප්‍රස්ථාරය මෙහෙම ගිහින් තමයි මෙහෙම යන්නේ. ඒක පල්ලෙහාට ගිහිල්ලා උඩට ඇවිල්ලා ඉන්නේ ඍණ වෙලා ධන වෙලා. දැක්කද? අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි මෙතනදී ඔයගොල්ලෝ ගන්න ඕනේ. දැන් මෙතන මේ හරිය ඍණ වෙලා මේ හරිය ධන වෙලා. දැක්කද? එතකොට අපි කියනවා මේකට අවමයක් කියලා නේ, අවමයක්. දැන් මෙතන ගත්තාම පේනවාද ඔයගොල්ලන්ට ධන උඩට ධන වෙලා ආය ඍණ වෙලා උපරිමයක්. එහෙම නැත්නම් මැක්සිමම් එකක් කියලා අපි කියනවා. ඉතින් මෙන්න මේක හොයන හැටි තමයි මේකෙදී අපි කතා කරන්නේ. මම හිතර අයිඩියා එක තේරෙන්න තියෙන නිකන් ඒ අයිඩියා එක තමයි ඔයගොල්ලන්ට තියාගන්න ඕනේ. මේක කොහොමද අර උපරිමයක්ද අවමයක්ද? මේකට අපි කියනවා අවමයක් කියලා, මේකට අපි කියනවා උපරිමයක් කියලා. දැන් තව තව සමහර ප්‍රස්ථාර දින ඇත්තටම නේද, මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවානේ. එහෙම මෙතනත් දන ආයෙ මෙතනත් දන. දැක්කද? දැන් තවත් සමහර ප්‍රස්ථාර කියලා මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. ඒකට මෙතනත් වෙන මෙතනත් වෙන. දැක්කද?
ඉතින් ඔන්න ඔය වගේදී අපි මෙන්න මේ වගේ ධන ධනේ වට අපි කියනවා ධන නති වර්තන කියලා. ධන නති වර්තන මේ ඍණ ඍණේ වට අපි කියනවා ඍණ නති වර්තන කියලා. ඉතින් අන්න ඒ වගේ ඉතින් අයිඩියාස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඊට වඩා ඔයගොල්ලෝ ඒ දේවල් ගැන කියනවා ඔක තමයි අඳුර ගන්න තියෙන්නේ. දැන් අපි බලන්න ඕනේ අපිට මොකක් හරි ඔයගොල්ලෝ සමීකරණයක් දුන්නහම කොහොමද මේ සමීකරණය තුරු එහෙම තමයි සමීකරණය තුලින් කොහොමද අපි මේ පොයින්ට් එක අඳුරගන්නේ කියන එක. කොහොමද මේ දීලා තියෙන මේ හැරුම් ලක්ෂය මතන් ටර්නින් පොයින්ට් එක පේනවාද? මෙතන තමයි ටර්නින් පොයින්ට් එකනේ. තමයි මෙතන ටර්නින් පොයින්ට් එකනේ. පේනවාද? හරි නේ. මෙතන ටර්නින් පොයින්ට් එක. මේ ටර්න් වුණ පොයින්ට් එක පොයින්ට් එක ටර්න් වුණා. ටර්න් වුණා නේ ටර්නින් පොයින්ට් එක. ඉතින් හැම වෙලෙම පොදු යෝගලන්ට පේනවා ඉතින් මේ හැම ටර්නින් පොයින්ට් එකකම තියෙන පොදු ලක්ෂණය තමයි මෙන්න මේකේ ටර්නින් පොයින්ට් එකේ උඩම ලක්ෂය නේ. ද ටොප් පොයින්ට් එක නේ. එහෙම නැත්නම් මෙතන ලෝවස් පොයින්ට් එක කියලා මට කියන්න පුළුවන්. මේකේ ඉන්ට මේකේ එම් එහෙම නැත්නම් ඔයාලට පේනවා ඇති මේකේ මට කියන්න මේකේ ස්ලොප් එක නේද? මෙන්න මේ වගේ ස්ලොප් එකක් තියෙන්නේ නේ. මේ කියන්නේ මොකද්ද? මේකේ ස්ලොප් එක 0. දැන් මෙහෙම නේ තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන මේ මේ පොයින්ට් ගත්තාම දැන් බලලා හැමෙන් ගත්තා මෙහෙම දැකලා මේ ලක්ෂය කියන එකේ ස්ලොප් එක බිඳුවයි. ඉතින් මෙන්න මේක තමයි කී පොයින්ට් එක වෙන්නේ අපිට මේ ටර්නින් පොයින්ට් එක මිනිමම් එකක්ද මැක්සිමම් එකක්ද අවමයක්ද උපරිමයක්ද එහෙම නැත්නම් අර අපි උඩින් කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ ධන නති වර්තනයක්ද ඍණ නති වර්තනයක්ද කියලා හොයන්න ප්‍රධානම පොයින්ට් එක වෙන්නේ මෙන්න මේ කතාව. රයිට් හරි. ඉතින් අපි ඔන්න ඒ ගැන සාකච්ඡා කළා. දැන් අපි බලමු මේක කොහොමද නේද වැඩි වෙලා යන්නේ නැතුව මේක ගානකට ඇප්ලයි කරන්න කොහොමද කියලා. දැන් මම මේක හතරම හදලම තියෙනවා මෙතන ලේසියෙන්ද කොහොමද මේකේ පොයින්ට් එක පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ හින්දා ඒ ප්‍රශ්නයක් නෑ. මම ඒක අවශ්‍ය තැන් වලදී ඔයගලන්ට පෙන්නන්නම්. රයිට්. ඔන්න දැන් දීලා තියෙනවා අපිට මේක ක්වෙස්චන් එක. හැරෝම් ලක්ෂ්‍ය සොයන්න එහෙම නැත්නම් නේද? ෆයින්ඩ් ටර්නින් පොයින්ට්ස් ටික කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ගිල ප්‍රස්ථාරයක් දීලා දෙනවා පේනවාද ඔයගොල්ලන්ට? මෙන්න මේ වගේ නේද ප්‍රස්ථාරයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. මෙන්න මේකේ තමයි හොයන්න කියලා කියන්නේ. ඔන්න මුලින්ම අපි කරන්න ඕනේ මේ ප්‍රස්ථාරය ලියාගෙන මේකේ පළවෙනි අවකලනය නැත්නම් ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක අපි ගන්න ඕනේ. මම හිතනවා ඒක ඔයගලන්ට නිතරම පහසු වෙති කියලා. ඒක අපි කලනොත් හොඳටම සාකච්ඡා කරා මේ ගැන සාකච්ඡා කරද්දී. රයිට්. ඉතින් ඔන්න ඔයගොල්ලෝ දන්නවනේ නේද 3 ඉස්සරහට ගත්තා 3 වෙන එකක් අඩු කළා. එතකොට 2යි. එතකොට 3ට 3 කැපිලා නේද? මෙන්න මේ සමීකරණය අපිට අවසන් සමීකරණය විදියට එනවා මෙතනදී. මෙන්න මේ සමීකරණය පළමු අවකලන සමීකරණය නැත්නම් ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක විදියට ඒක එනවා. ඊළඟට ඔයගොල්ලෝ දැන් පේනවා මේක නේද ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් තියෙන්නේ මේ නෙගටිව් එක තියෙන්නේ. පස්සේ අපි කරන්නේ ඒක අපි දන්නවා අපි ඕ ලෙවල් නොලෙජ් එක නේද? අපි ඕ ලෙවල් දැනුමෙන් අපිට පුළුවන් මේක මෙහෙම කරලා අවසානයේ සාධක දෙකක් විදියට මෙන්න මෙහෙම කඩා ගන්න. ඉතින් මම හිතනවා ඒක නම් නේද අපේ කාටවත් අමාරු වෙන එකක් නැහැ කියලා. ඔයගොල්ලෝ දන්නව නේද මේ x y මේ 3යි ගුණ කරනවා මේ x වර්ගයේ එකේ සංගුණකයයි 3යි ගුණ කරනවා. එතකොට ඒක නෙගටිව් එකක් එන්නේ නෙගටිව් උත්තරයක් -3x² කියන එක තමයි එන්නේ. ඍණ 3x වර්ගයේ පස්සේ ඒක අපි දෙනද මැද තියෙන ධන සංඛ්‍යාවක්. ඉතින් ධන සංඛ්‍යාව ධනයි ඍණයි සංඛ්‍යාව දෙක එකතු වෙන විදිහට ලියාගෙනවා. ලියාගෙන සාධක වෙන් කරගත්තා. හරි. ඔන්න දැන් අපිට මෙහෙම ලක්ෂ දෙකක් ආවා. හරි ලක්ෂ දෙකක් ආවා. ඉතින් ඒකිනුත් යම් අයිඩියා එකක් තියෙනවා මෙතනදී. මේ ටර්නින් පොයින්ට්ස් දෙකක් මේකට තියෙනවා කියන එක දැන් අපි බලන්න යන්නේ මේ ටර්නින් පොයින්ට්ස් එක කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ දැන් මෙතන අවිල්ල තියෙන එක්ස්ට්‍රා ඍණ 3 හා ධන 1 කියන එක මුලින්ම මේක ඔයගොල්ලෝ අර ෆස්ට් ඉක්වේෂන් එකට ආදේශ කළේ. කියන්නේ අපේ ආරම්භක මොකද අපේ සමීකරණේ දීලා තිබෙන මේ 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 ප්‍රස්ථාරය මෙන්න මේ වගේ සමීකරණකින් තමයි අවිල්ල තියෙන්නේ කියලා ඒකට සබ්ස්ටිටියුට් කළා. එහෙම නැත්නම් ඒකට ආයේ ආදේශ කළා. ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ y එකයි මේ y අක්ෂ දෙක මේ 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 ලක්ෂයට අදාළව y අක්ෂ දෙක ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ. හරි දැන් මේකට අදාළව ඒක පේනවා මේක 9 මේකට අදාළව x ධනයකට අදාළව තියෙනවා ඍණ 5 බෙදීම 3. ඉතින් දැක්කද මෙන්න මේ වගේ මේ පොයින්ට්ස් ටික ඔයා අඳුර ගන්න ඕනේ. හරි මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් ඒක ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. ඒක මෙහෙම හඳුර ගන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. ඉතින් ඒතකොට මේ x කියන ලක්ෂ දෙක ඔයගොල්ලෝ ගත්තේ සමීකරණයේ විසඳලා පස්සේ ඔයගොල්ලෝ මුල් සමීකරණය ආදේශ කරලා නැවතත් ඒකේ y අගයන් ලබා ගත්තා. හරි. ඔන්න දැන් මේක ඇත්තටම දැන් අපි හොයන්න යන්නේ මේකේ මෙතඩ් දෙකක් තියෙනවා. ඉතින් ඊටාම ලේසි මෙතඩ් දෙක මේක ඔයගොල්ලෝ මතක තියා ගැනීම තමයි කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ෆස්ට් මෙතඩ් එකේ දැන් මේ තමයි අපිට තිබ්බ ලක්ෂ දෙකනේ. මේ තමයි අපිට තිබ්බ ලක්ෂ දෙක. ඉතින් ඔගොල්ලෝ මුලින්ම මේ මොහොතකට පෙර හා මොහොතකට පසු කියන එක තමයි ගන්න ඕනේ. කියන්නේ
මුලින්ම ඔගොල්ලෝ ඔන්න ගත්තා x සමානයි ඍණ 3 එහෙම නැත්නම් x සමානයි minus 3 කියන පොයින්ට් එක ඔගොල්ලෝ ගත්තා අර මුලින්ම මොහොතකට පෙර කින්ද ඔගොල්ලෝ ඍණ දශමයක් මේ ඍණ දශමයක් අඩු කරන්න ඕනේ කියන එක ඔගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඍණ දශමයක් අඩු කරන්න ඕනේ කියන එක මතක තියාගන්න ඕනේ එතකොට ඍණ 3 අඩු කිරීම ඍණ දශමයක ගත්තා එතකොට මෙතන ඍණ 3.1ක් විදිහට එනවා මේක ඍණ ඍණ හින්දා විඳන්න ඕනේ ඍණ 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 මෙතන ඍණ 3 හරි මුලින්ම මේක අපි අරන් ඉමු ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි අර ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක හරිද දැන් අර කලින් අර x දාලා y එක හොයන්න අපි ගත්තේ මේක නෙමෙයිනේ දැන් අපි ගන්නේ x දාලා y එක හොයන්න කලින් අපි ගත්තේ ඔයගොල්ලන්ට මතකද මුල්ම ඉක්වේෂන් එක දැන් ගන්න එක නෙමෙයි දැන් ගන්නේ පළමු අවකලන එහෙම නැත්නම් ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක තමයි ගන්න අරන් මේ x වෙනුවට ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද අර උඩ ඔයගොල්ලෝ කලින් ගත්ත අගයන් ටික මේ වගේ ආදේශ කරන්න ඕනේ මේ වගේ ආදේශ කළා ඔයගොල්ලෝ සමීකරණය අරන් හොයා ගන්න ඕනේ උත්තරය මොකක්ද ඉන්නේ කියලා. ඉතින් මේකෙදි වැදගත් වෙන්නේ මේ උත්තරේ සංඛ්‍යාව වගේම ධනද ඍණද කියන එක තමයි වැදගත් වෙන්නේ. හරි ඉතින් මේනවා ඉතින් මෙතන ඔයගලන්ට ඔයගොල්ලෝ සුළු කිරීම හරියට කරන්න මේ ගාන තනියෙන් කරලා බලන්න ඕගොල්ලෝ මෙතන ධන 0.41ක් කියන එක තමයි උත්තරයට එන්නේ. ධන 0.41. හරි. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ අර වගේම පසු අවස්ථාවටත් ඔයගලන්ට පේනවා ඇති මම හදලා තියෙනවා. පසු අවස්ථාවට පසු කියලා කියන්නේ ධන 0.1ක් ඔයගොල්ලෝ එකතු කරනවා. එකතු කරලා ධන අවස්ථාව ඔයගොල්ලෝ ගන්නවා අරගෙන ඔන්න පේනවා ඇති ඔයගලන්ට මෙතන ඍණ එතකොට ඍණ 2.9ක් කියලා එනවා. එතකොට ආයෙත් අර වගේම තමයි ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එකට එහෙම නැත්නම් අර මුල් සමීකරණය පළමු අවකලනයෙන් ගත්ත සමීකරණයට ඔයගොල්ලෝ ආදේශ කරනවා. ආදේශ කළා අන්න උත්තරේ එනවා ඔයගලන්ට පේනවා ඇති ඍණ අගයක් තමයි එතන උත්තරේට ඔයගලන්ට එන්නේ. දැකද එතන ඔයගලන්ට උත්තරේ එන්නේ ඍණ අගයක්. ඉතින් එතකොට ඒ හින්දා පේනවා ඇති ඔයගලන්ට එතන මොහොතකට පෙර හා පසු තමයි ගන්නෙ. එතන මොහොතකට පෙර එක තමයි මුලින් ගන්නෙ. ඇත්ත ඔයගල බලනදි දැන් මුලින් ඔයගල මොහොතකට පසු එක ගත්තොත් එහෙම ඔයගලන්ට එන්නේ පළවෙනි එක ඍණ දෙවෙනි එක ධන කියලා නේ. මේ ඍණ එක ධන මේක මාරු වෙලා නෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මුලින්ම මොහතකට පෙර එක තමයි ගන්න ඕනේ. හරිද? මොහතකට පෙර එක. මොහතකට පෙර එක තමයි මුලින් ගන්න ඕනේ. මේ මොහතකට පෙර. දැකතර මොහතකට පෙර ධන වුණා ඍණ වුණා. දැන් ඔයගොල්ලෝ මේක මාරු කරලා ගත්තොත් එහෙම වෙන්නේ කොහොමද? මුලින්ම ඍණ වුණා පස්සේ ධන වුණා කියන එක දැකද? එතකොට මේක තමයි අපි කියන්නේ මේක තමයි උපරිමයක් කියන්නේ මේක තමයි අවමයක් කියලා කියන්නේ නැත්නම් මේක අපි කියනවා මැක්සිමම් එකක්. හරි? maximum එකක් මේක අපි කියනවා minimum එකක් කියලා. ඉතින් ඒ හින්දා මෙතන වලට වෙනදි මොහොතකට පෙර හා පසු නේ before and after moment කියන එක නේද very small moment එකක් මොහොතකට කලින්. ඉතින් එතකොට පේනවා ඇති plus minus එන්නේ නැහැ අපි කියනවා මේක උපරිමයක් එහෙම නැත්නම් මේක maximum එකක් කියලා. ඉතින් මේ තමයි අර ඍණ 3 කියන point එක දැකද? තාම මේ x සමානයි ඍණ 3 කියන point එකත් එක්ක තමයි අපි ඩීල් කළේ. අපි තාම අනිත් එක ගැන මොකද ඩීල් කළේ නැහැ. දැන් අපි බලමු. ඉතින් ඕගොල්ලෝ තනියෙන් දැන් පුළුවන් නම් වීඩියෝ එක ස්ටොප් කරලා තනියෙන් try කරන්න මේ x සමානයි ධන 1 කියන point එකක් මේ වගේ මොහොතකට පෙර හා පසු කියන එක ඕගොල්ලෝ කළා. Sorry. try කළා. මේක මොකද්ද කියන එක බලන්න ඕගොල්ලෝ try කරන්න. හරි. මුලින්ම මොනවාද වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කළා. try කරන්න මම ඒකේ answer එකක් දානවා. ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. මේ method එක දෙයක් නේද? දැන් මුලින්ම ඔයගොල්ලෝ දීලා තියෙන සමීකරණය තියෙනවා නේද? ඒ සමීකරණය ඔයගොල්ලෝ පළවෙනි අවකලනය ලබා ගත්තා. මේ දක්වා පීරුව ගත්තොත් එහෙම නේද? පළවෙනි අවකලනය ලබා ගත්තා මේ විදිහට. මේ පළවෙනි අවකලන සමීකරණය ලබා ගත්තා. ඒ සමීකරණය තමයි මේක. ඊළඟට ඒකට ඔයගොල්ලෝ ආදේශ ඒක සමගාමී සමීකරණ විසඳන ලක්ෂ දෙකක් ලබා ගත්තා. ඊළඟට ඒ ලක්ෂ දෙකට අදාළව y කියන පොයින්ට් දෙක ඔයගොල්ලෝ හොයාගත්තා. හරි ඊට පස්සේ මොහොතකට පෙර හා මොහොතකට පසු කියන අවස්ථා දෙකත් එක මේ විදිහට ගියා. ඉතින් ඒක මම හිතනවා මේ වීඩියෝ වල දකින්න ඇති අපි නේද අර පොඩ්ඩක් ඔය කැම්පස් ළමයිට අර GPA ගැන වීඩියෝ එකකුත් ඇත්තටම අපි කළා දැම්මා. මම හිතනවා ඒක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම දාලා තියෙයි. මම දාන්නම් ඒක ඒ වීඩියෝ එක. මොකද ඒක ඇත්තටම ගොඩක් වැදගත් විශේෂම ෆස්ට් ඉයර් නංගිල මල්ලිලා මේක බලනවා නම් තාම ඕගොල්ලෝ අර ඕගොල්ලන්ගේ දැන් ඩිග්‍රියක් අපි කරගෙන නැද්ද අපි දන්නවා GPA කියන එක ඉතාම වැදගත්. ඒකෙන් තමයි අවසානයේ ඔයගොල්ලෝ ක්ලාස් එකක් ගන්නවද ඒක මොකද ස්පෙෂල් එකක් ගන්නවද නැද්ද කියන ඒ හැමදේම තීරණය වෙන්නේ ඒ පොයින්ට්ස් වලින්.
ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කොහොමද GPA එක කැල්කියුලේට් වෙන්නේ කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙන හැටි නේද? හැම කැම්පස් එකකටම පොදුවේ තියෙන මෙතඩ්ස් ටික ඒ සේර මෙතන පැහැදිලි කරලා තියෙනවා මම හිතන්නේ නේද කීප ගොඩක් ළමයි ඉතින් ඇත්තට මේ ගැන මේ වීඩියෝ එක කරපු එක හොඳයි කියන එකත් අපිට කිව්වා. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. ඔයගොල්ලෝ තාම බලලා නැත්නම් ඒකම ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කිමිස්ට්‍රි වීඩියෝස් ටික යනවා ඉස්සරහට. ඒකම ඉදිරියට වෙන සබ්ජෙක්ට් වල වීඩියෝස් උත් ඔයගලන්ට ගේන්න බලාපොරොත්තුක් තියෙනවා. ඒකට අනිත් කට්ටියවත් කන්ටැක්ට් කරලා තියෙනවා. ඒකම ඩිග්‍රියෙන් පස්සේ ඉස්සරහට ඔයගලන්ගේ නේද හයර් ස්ටඩීස් වලට කොහොමද ඔයගල වෙන රටකට ඇප්ලයි කරන්නේ ඒ දේවල් ගැනත් අපි වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නේද මේ ග්‍රැජුවේටඩ් අය ලක් කළා ඒකත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හරි ඉතින් නේද හරියට වැඩේ කරගන්න මොනවා වුණත් සබ්ජෙක්ට් ටික හරියටම කරගන්න බැහැලා හරියට වෙලාවක් දාලා දවස් ගානේ කරන් යන්න. ඉතින් ෂෝට් නෝට් හදාගෙන එහෙම යන්න. රයිට්. හරි නම් අපි යමු ඊළඟ එකට හරි මේ අර කලින් මුලම එක මම ඔයාලට කිව්වේ නේද අර ටර්නින් පොයින්ට් කියන කේදී මම කිව්වේ නේද දැන් මෙහෙම ටර්නින් පොයින්ට් එක මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්න පුළුවන් නේද මෙහෙම තියෙන්න පුළුවන් ඒක මෙහෙම තියෙන්න පුළුවන් මේ හැම ටර්නින් පොයින්ට් එකම ඔයාලට පේනවා ඇති අර නේද මේ ස්ලොප් එක 0 එහෙම නැත්නම් අර නේද අනුක්‍රමණය බිංදුව වෙන ලක්ෂයක් තියෙනවා. ඉතින් ඒක න තමයි මේකේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒකම තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. රයිට්. හරි උනේ දැන් මේ අපි අනිත් ගාන මේ තියෙන්නේ ආය මොහොතකට පෙර හා මොහොතකට පසු කියන එකට අර විදිහටම ආදේශ කරලා අගයන් ටික අරන් තියෙන්නේ. පේනවා ඉතින් ඔයගලන්ට පළමු ෆස්ට් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එකට තමයි ආදේශ කරලා තියෙන්නේ අර ගන්න එක මුලින්ම මොහොතකට පෙර at the beginning before the moment and after moment කියන එක තමයි දැන තියෙන්නේ අවස්ථා දෙකකට පස්සේ. ඒතර ෆස්ට් එක මෙතන පේනවා ඔයගලන්ට ලස්සනටම ෆස්ට් එක ඍණ වෙලා තියෙන්නේ ඊළඟ එක ධන වෙලා තියෙන්නේ. ඉතින් ෆස්ට් එක ඍණ වෙලා ධන වෙලා කියන්නේ මේක අන්න ඍණ වෙලා ධන වෙලා. ඉතරයි ඔයගලන්ට ඕනේ. මේ අගයන් වැඩක් නැහැ. 3.0.39 ද 49 ද ඒක කිසිම වැඩක් නැහැ ඔයගලන්ට. ඕගොල්ලන්ට ඕනේ වෙන්නේ මේක මේ ඍණද ධනද කියන එක විතරයි. හරි. පෙර මුලින්ම ඊළඟට පසු මං හිතනවා කියන අයිඩියා එක ඉතින් පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මං ආයෙ කොහොමද ඔයගොල්ලෝ දන්නවා? අසවන කියලා මේ පොයින්ට් එක ආයෙ පැහැදිලි කරලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද මේ පොයින්ට් දැන් නැතිනව තමයි. ඉතින් මේක වෙනකින් තාම හැබැයි ඔයගොල්ලෝ අවකලන අනුකලන ගැන අයිඩියා එකක් නැත්නම් ෆස්ට් වීඩියෝ ටික බලන්න කියන එකක් කියනවා. මොකද මේක අර පොඩ මෙතඩ් එක අල්ලගන්න තමයි ඇත්තටම ඕනේ. හරි. රයිට්. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ තමයි ෆස්ට් මෙතඩ් එක. සෙකන්ඩ් මෙතඩ් එකක් තියෙනවා. ඒක ඇත්තටම කියන්න පුළුවන්. ඒකදී අර මේ පළවෙනි අවකලන සමීකරණය ගත්ත මෙන්න මේක නැවතත් අවකලනය කරනවා. අපි කියනවා දෙවෙනි අවකලනයක් ලබා ගන්නවා කියලා. ඉතින් අන්න ඒකෙන් තමයි හදන්නේ. ඉතින් එක්සැම් එකේ සමහර වෙලාවට ඔයගලන්ට මේ මෙතඩ් එකෙන් හදන්න කියලා දෙන්න පුළුවන් සමහර වෙලාවට. නැත්තම් එක්ක කියනවනේ දෙවෙනි අවකලනය මගින් ලබා ගන්න කියලා කියන්නත් පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදිහට මෙහෙම කරන්න කියලා වෙනත් පුළුවන්. ඉතින් ඔයගලන්ට කොහොම වුණත් පොදුවේ ප්‍රශ්න අදිනවා දෙවිදිහටම ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඒ ගැන හොඳ අයිඩියා එකක් ඔයගලන්ට එන්න ඇති කියලා. ඔව් එහෙනම් නේද thanks for watching කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අපේ channel එකට subscribe කරලා මේ වගේ ඉස්සරහට videos මම හිතන්නේ දැන් ටිකක් අර online වැඩත් හින්දා ගොඩක් වැදගත් හැමෝටම මම හිතන්නේ මේ වගේ දේවල් එන එක. ඉතින් ඒ හින්දා ඒකම ඔයගොල්ලන්ගේ යාළුවන් අතරත් share කරන්න. මොකද ගොඩක් කට්ටිය ඉන්නේ අපි මේ අධ්‍යාපනයේ මේ වගේ barriers දා ගන්න ඕනේ නැහැ. ඉතින් අපිත් පුළුවන් විදියට මොකද ඔයගොල්ලෝ ඔයගෙන් අදහස් ඒ දේවල් කරොත් තමයි අපිවත් එන්න motivate වෙලා මේ වගේ දේවල් කරන්න. ඉතින් පොදු විදිහට මේ ටිකේ පොඩි free කාලයක් හම්බෙච්ච හින්දා පොඩ්ඩක් වීඩියෝස් ටිකක් තවදුරටත් කළා ඉස්සරහට දාන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේක තවදුරටත් හොඳට කරගෙන යන්න හොඳ විදිහකට. ඉතින් එහෙනම් ජය වේවා කට්ටියම වැඩේ කරගන්න.